සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම තොරතුරු ඔබට කියන ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිශාදිගුණ වර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. විපක්ෂ නායකවරයාගේ අසත්‍ය ප්‍රකාශය ගැන පරීක්ෂණ ඉල්ලා රහස් පොලිසියට පැමිණිල්ලක්. කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනපති පවසයි. කොළඹ නගරයේ පරිවර්තනය. අද අපි දකින්නේ අලංකාර කොළඹ. සිංගප්පූරුව නගරේ වාගේ කොළඹ ඒ පරිවර්තනය ඇති කිරීම. පාරේ බැරි නම් කොළඹ ගමන් බිමන් බෝට්ටුවෙන්. ලසන්ත තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 6කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිට. ගෝඨාභයට නිදහස් පක්ෂයෙන් ආරාධනා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය එතුමට හොඳින්ම ලබා ගන්න පුළුවන් තත්ත්වය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය ගැනීම. ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය ඇතුළු ප්‍රවෘත්ති අංශ ඉලක්ක කර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස රහස් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂ නායකවරයා සිය නිල නිවසේ පැවති පක්ෂ නායක හමුවකදී ප්‍රකාශ කර තිබුණා. අදාළ පුවත පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් හරහා විකාශය කෙරෙනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ද එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා විවිධ අසත්‍ය ප්‍රකාශයන් සිදු කර තිබෙනවා. සභාපතිතුමිය ජීවිපීකේ දේශපාලන මණ්ඩලයේ ජී ගුණරත්නගේ නෝන මේක රජයේ ආයතනයක්. රජයේ ආයතනයකට කිසිම අයිතියක් නැහැ තා දේශපාලන පක්ෂයකට. අපේක්ෂකයෝ අවුලකට වෙන්න ජනම මඩ ගහන. රනිල් මහත්තයාට අමතක වුණත් ඒ මහත්තයාගේ හදවත නම් අතේ පැලවෙන කෙප්පයක් ගත් විමසුම පිටපත සුධර්මන් රදලියගොඩගේ. මේක රජයේ ආයතනයක් නෝ. රජයේ ආයතනයකට කිසිම අයිතියක් නැහැ තා දේශපාලන පක්ෂයකට. අපේක්ෂකයෝ අවුලකට වෙන්න ජනම මඩ ගහන. එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරීත්වය කිසිදු අවස්ථාවක එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ. හිතාමතාම තම නාලිකාවේ කීර්තියට හානි කිරීම සඳහා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද පැමිණිල්ලේ සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ITN ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු චතුරංගද අල්විස් මහතා. ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය සහ ITN ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් ඊ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් කරන ලද අසත්‍ය අභූත චෝදනා සම්බන්ධයෙන් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. ස්වාධීන රූපවාහිනී, ඒ වගේම අනිකුත් රූපවාහිනී නාලිකාව, ජාතික රූපවාහිනී නාලිකාව, මේ නාලිකා විපක්ෂ නායකවරයාටත් ඔහුගේ පවුලටත් මඩ ගැසීම සඳහා යම් වීඩියෝ දර්ශන එකතු කරන්න, එහෙම නැත්නම් එකතු කරලා එවන්න කියලා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නා කියන කාරණාව. මේ ඉතා බරපතල කාරණාවක්. රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ කළමනාකරුව ඇතුළු ඉතින් වගකීමෙන් කියනවා සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරීත්‍ය කිසිම අවස්ථාවකදී මේ ආකාරයේ ප්‍රකාශයක් හෝ නියෝගයක් ලබා දීලා නැහැ. අපි දැක්කා කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් අපරාධකරුවෙකු බවට පත්වලා ඉන්න විමල් වීරවංශ පැහැදිලිවම දේශපාලනයක වශයෙන් අපේ නාලිකාවේ සභාපතිනියට පහර දුන්න ආකාරය. ඒ වගේම ප්‍රවෘත්ති අංශයේ පුවත් වාර්තා කරන සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇත්තම් අසත්‍ය ප්‍රකාශ බොහොම පැහැදිලිව රහස් පොලිසියට පැමිණිල්ලක් කළා. අපි ඉල්ලා සිටියා වහාම පරීක්ෂණයක් අපිට තියෙන අවංකව බයක් තියෙනවා. මොකද විමල් වීරවංශ කියලා කියන්නේ කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් ඉතාම අපරාධකරුවෙක්, දරුණු ගණයේ අපරාධකරුවෙක්. ඔහුට පුළුවන් මේ සම්බන්ධයෙන් කූට ලේඛන සැකසන නිසා අපි බොහොම පැහැදිලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මේ විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය කරේ කවර පදනමක් මත ඉඳලාද අපි ඒ දැනගන්න ඕනේ. වත්මන් රජයේ යටතේ ITN මාධ්‍ය ජාලයේ රාජ්‍ය නාලිකාවක් ලෙස තම වගකීම් හා යුතුකම් නිසලස ඉටු කරමින් ජනතාව අතර ඉහළ ප්‍රේක්ෂක විශ්වාසයක් දිනා ගැනීමට සමත් වූ නාලිකාවකි. අතීතයේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින්
පුද්ගලයන් ඉලක්ක කර සිදු කළ මඩ ගැසීම් වර්තමානයේ සිදු නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතුය. පසුගිය රාජපක්ෂ රජයේ සමයේ පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසූ ආකාරය රටේ ජනතාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. යසපාලන ජීවිතයක් ගත කරන පොළොන්නරුවේ සුදු අයියා සිරිසේන මහත්තයාගේ කෙරුවාවල් ගැන සිරිසේන මහත්තයා නිසා පිරිසකට තනතුරු දෙන විට මේ තත්ත්වයේ යටතේ දැන් ඉතින් කළ යුත්තේ විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ. වත්මන් රජය පත්වීමෙන් පසු පැවති මැතිවරණවලදීද රාජ්‍ය නාලිකාවක් ලෙස වගකීම් සහිත ප්‍රවෘත්ති විකාශය කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ පවා ප්‍රසාදයට ලක්වුණා. කිසිදු පුද්ගලයෙකු පවුලක් ඉලක්ක කර මඩගැසීම වත්මන් රාජ්‍ය නාලිකාවන්ට පුරුදු නැති කටයුත්තක් බව තරයේ අවධාරණය කරන අතරම ඇතැම් මුදල් හා විවිධ වරප්‍රසාදවලට යටවුණු පෞද්ගලික නාලිකා සිදුකරන මඩගැසීම් හඳුනාගත හැක්කේද රාජ්‍ය මාධ්‍යවල භාවිතය සැලකිල්ලට ගැනීමෙනි. ස්වාධීන රූපවාහිනිය කියන රජයේ මාධ්‍ය ආයතනයක්. අපේ වගකීම තමයි නිසි මාධ්‍ය සදාචාරයන්ට අනුව කටයුතු කිරීම. ඒක අපේ පහුගිය අවුරුදු කාලේ පුරාවටම පෙන්නුම් කරලා තියෙනවා. අපිට කිසිදු අවස්ථාවක් නැහැ කිසිම කණ්ඩායමක්, කිසිම කුලයක්, ජාතියක්, ආගමක්, පක්ෂයක් හෝ පවුලක් හෝ වෙන ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කරගෙන පහර දෙන්න, මඩ ප්‍රහාර එල්ල කරන්න, අපහාස කරන්න, ඔවුන්ගේ චරිත ඝාතන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කරන්න කිසිදු අවස්ථාවක් නැහැ. ඒ වගේම අපිට කිසිදු අවස්ථාවක් නැහැ කිසිදු කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින්න, අනවශ්‍ය වාසියක් ලබා දෙන්නත් අපිට කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන් ජනතාවට වෙත අපි වාර්තා කරන්නේ නිවැරදි ප්‍රවෘත්ති සහ නිවැරදි තොරතුරු. ඒ තමයි අපේ ප්‍රධාන වගකීම සහ රාජකාරිය. ඒ වගේ අපේ සභාපතිතුමිය ඇතුළු අපේ ඉහළ කර්මනාකාරීත්වයේ කිසිදු අවස්ථාවක අපිට ඉල්ලීමක්, බලපෑමක් හෝ නියෝගයක් නිකුත් කරලා නැහැ. කිසිම කණ්ඩායමක්, කිසිම ජාතියක්, පුද්ගලයේ පක්ෂය, පවුලක් ඉලක්ක කරගෙන මඩ ප්‍රචාරය කරන්න, අපහාස කරන්න, ඔවුන්ට අවාසි වෙන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කරන්න කියලා කිසිදු ආකාරයක බලපෑමක් කරලා නැහැ. ඒ වගේම ඔවුන්ගෙන් කිසිදු බලපෑමක් අපිට එල්ලලා නැහැ මේ සම්බන්ධයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්න කියලා. අපේ ප්‍රවෘත්තිංශ සියලුම දෙනාම හැම වෙලෙම කටයුතු කරන්නේ තම ස්වාධීනව තමන්ගේ රාජකාරිය සහ වගකීම ඉෂ්ට කිරීමට. දැන් අභියෝගය ඇත්තේ අපට අභූත චෝදනා එල්ල කළ අයටය. අපට කරන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පිළිතුරු ලබා දීමට වගකීම් සහිත නාලිකාවක් ලෙස අපි මැදි සිටින්නෙමු. ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාට අප ආරාධනා කර සිටින්නේ අපට එරෙහි චෝදනා නාලිකා වැඩසටහනක් තුළින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන නිසයි. ඒ වෙනුවෙන් විකාශන කාලය වෙන් කර දීමටද අප සූදානම්. මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් යළිත් මාධ්‍ය වාරණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා පවසනවා. අරලේකහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ යළි ඒකාධිපතිත්වයට රට ගමන් කිරීම සඳහා ඉඩ දෙන වාදයන්යි. සියලුම මාධ්‍ය ආයතනවලට තමන්ගේ ඕනෑම න්‍යාය පත්‍රයකට වැඩ කරන්න පුළුවන් ඒ පරිසරය අද නිර්මාණය වෙලා තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂක කරලා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න බෑ. අද ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරනවා. ඒ ක්ලිප් එකේ වුණා මාධ්‍ය ආයතනවලට ඒ ක්ලිප් එක තමයි දාන්නේ. ඒ පරණ ක්‍රියාකලාප නැවත පටන් අරගෙන මේ තියෙන්නේ බලය ගන්නත් කලින්. ඊළඟට ගෝඨාභය රාජපක්ෂෝ විවේචනය කරනේවත් මාධ්‍යවල අද පළ වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් උත්සාහයක අද ඒගොල්ලෝ දරනවා. මේ මාධ්‍යකරුවන්, මාධ්‍ය නිදහස, මේ සියලු දේවල් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ශක්තිමත් කරලා අපි ඉස්සරහට යන්න ආපු ගමන නැවත තමුන්නාන්සලා ආපස්සට හරවනවාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 19 වන සංශෝධනයේ හරහා රාජ්‍ය සේවකයන් ස්වාධීන කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව අපි වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ අපි උදා කරලා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණු බලපෑම්, ඒ සියලු දේවල් වලට අපි මුහුණ දීලා ජාත්‍යන්තරයේ දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් පරිසරයක් අපි මේ රටේ ගොඩනගලා තියෙනවා. අද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අපි අවුරුදු ගණනාවකින් හැව්වේ නැහැ විදුලි පුටුවේ කතාව. විදුලි පුටුවේ සටන් පාඨය අපිට අද අවසන් කරන්න පුළුවන් වුණා. එක්සත් ජාතික
ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීතුමියක්ව යම් චෝදනාවක් මත එතුමියවත් උසාවියට ගෙනියි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් එදා පොලිසියට ගෙන්න ගන්න ඕයිසි මහත්තයා බයයි. තරාතිරම නොබලා අද පොලිසියට වැඩ කරන්න පුළුවන් මේ ස්වාධීනත්වය පොලිසියට ලබා දීලා තියෙනවා. ඒක දේශපාලන වශයෙන් අපිට අවාසි වෙන්න පුළුවන්. මේ රට ඉස්සරහට යන්න නම් මේ රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕනේ කියන ඒ සංකල්පයේ උඩ ඒ තීන්දුව බය නැතුව අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයකට අපි මේ රට ගෙනල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අරමුණ ආසියා කලාපයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා පෙරේදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටිනවා. ඉන්දියාව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය අහෝසි කිරීම හා 35 ඒ වගන්තිය අවලංගු කිරීමත් සමග ඇති වූ තත්ත්වය පිළිබඳ මහකොමසාරිස්වරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුවත් කළා. ඉන්දියාව හා පාකිස්තාන යන දෙරටම ශ්‍රී ලංකාව සමග ඉතා උසස් මිත්‍රත්වයක් පවත්වන රටවල් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා. කලාපයේ මිත්‍රත්වය වර්ධනය කරගත යුතුයි යන ජනාධිපතිතුමාගේ ස්ථාවරය මත පදනම්ව මෙම සාකච්ඡා සිදු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත රොබර්ට් ජෝකම් මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා මුණගැසුණා. එහිදී එම නියෝජිතවරයා පවසා ඇත්තේ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාව සහය දක්වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් දැනට මෙරට ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පිළිබඳව එම නියෝජිතවරයා ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. කිසිදු සැලැස්මක් නොමැතිව ගොඩනැගුණු කොළඹ නගරය සිංගප්පූරුව මෙන් ලෝකයේ අලංකාර නගරයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඉදිරි වසර පහ තුළ දේශීය සහ විදේශීය ආයෝජන රටට එක්කිරීම වෙනුවෙන් එම අලංකරණය සිදු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. වෙලාවට වැඩ කිරීම කොතරම් හොඳ පුරුද්දක් වුණත් අද වන විට කොළඹ නගරයේ ආශ්‍රිතව වෙලාවට වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊට හේතුව තමයි හිරු උදා වූ මොහොතේ සිට හිරු බැස යන මොහොත දක්වා කොළඹ නගරයේ ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදය. කොළඹ නගරයේ තිබෙන රථවාහන ගැටලුවට විසඳුමක් ලෙස නගරයේ පුරා ඇති අභ්‍යන්තර ජලවාහන පද්ධතිය ඔස්සේ මගී ප්‍රවාහන බෝටු සේවාවක් වත්මන් රජය විසින් අද දිනේදී ආරම්භ කළා. බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේවැව මගී ප්‍රවාහන සේවය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වනවා. කොළඹ කොටුවේ සිට යුනියන් ප්‍රදේශ දක්වා බස් රථයකින් ගමන් කිරීමට විනාඩි 30ක පමණ කාලයක් ගතවන අතර නව සේවාව මගින් ඒ සඳහා ගතවන කාලය විනාඩි 10ක්. මේ මාසය තුල මගේ ජනතාවට නොමිලේ සේවය ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. නාවික හමුදාව හා ඒකාබද්ධව ක්‍රියාත්මක යාත්‍රා සේවය සියලු ආරක්ෂක විධිවිධානවලින් සමන්විතයි. අග්‍රාමාත්‍යවරයා බෝට්ටු අංගනේ විවෘත කිරීමෙන් පසු ප්‍රථම ගමන් වාරයට එක්වීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට සාගර රත්නායක, ජෝන් අමරතුංගේ නම තුරුද්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අද අපි දකින්නේ අලංකාර කොළඹ. ලෝකයේ අලංකාර නගරයක් බවට කොළඹ පරිවර්තනය කිරීම. සිංගප්පූරුව නගරේ වාගේ කොළඹ ඒ පරිවර්තනය ඇති කිරීම. මේ නගරේ අවුරුදු 50-60ක කිසිම සැලැස්මක් නැතුව සංවර්ධනයක් ඇති වුණා. අපි කුඩා කාලේ බේරේවැව කියන්නේ ඉත අලංකාර ප්‍රදේශය. ඒ සියල්ලම නැති වුණා. ඒත් ගිය අවුරුදු 4ෙදි මේ අමාත්‍යාංශයෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50කින් 60කින් කරන්න බැරි වුණු වැඩ කටස අද මෙතනදී සිදු වෙනවා කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ බෝට්ටු නිර්මාණය කිරීම ගැන මම ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්තුතිවන්ත වෙනවා. දැන් ගමනාගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා. අලංකාර නගරයක් විතරක් නෙමෙයි නවීන නගරයක් ඉදි වෙනවා. මේ වටේම තියෙන මහ නගරේ. වෙන කවුරුත් කිව්වත් මේ කොළඹ හැදුවා කියලා
මේ කොළඹ හැදුවේ අපේ චම්පික රණවක ඇමතුමයි මහනගර අමාත්‍යයන් බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කියලා මම කියන්න කැමතියි. අයි බලන්නේ ආපහු දකුණු ආසියාවේ හොඳම නගරේ අලංකාරම නගරේ කොළඹ බවට පත් කරලා මේ ඉන්දියන් සාගරයේ මහනගරය කොළඹ බවට පත් කරන්න. මහනගරයක් ඇති කරන දර්ශනය සංකල්පය අපි තමයි ඉදිරිපත් කරේ. වෙන කාටවත් ඒක තිබුණේ නැහැ. අද තමයි විශේෂයෙන්ම ඒකේ ප්‍රතිඵල අපි දකින්නේ. ඊළඟ වසර පහේදී මෙහෙම අලංකාර නගරයක මේවා පහසුකම් යටිතල පහසුකම් ලැබලා දීලා විශාල ආයෝජනයක් මේ රට ලබා ගන්න. දේශීය වෙන්න පුළුවන්, විදේශ වෙන්න පුළුවන්. ඒ දෙකෙන් ආයෝජන ලබාගෙන අපනයන ආර්ථිකයක් ඇති කරන්න. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල තියෙන වැසි ජලය බැසගෙන යන මම් පද්ධති, මාර්ග පද්ධති සහ මල අපවහන පද්ධති අද එකට මිශ්‍ර වෙලයි තියෙන්නේ. ඒ ගැන ඒ කොළඹ මහනගර සභාව ලැජ්ජ වේ යුතුයි. ඔවුන් දැන්වත් මේ දෙක වෙන් කරලා පිරිසුදු කොළඹ නගරයක් ගොඩනගන්න කැප වෙන්න ඕනි. අනික් අයට බැන බැන ඉන්න එක නෙවෙයි කරන්න ඕනි. තමන්ගේ වගකීම්, තමන්ගේ නගරයේ වගකීම් ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම පුත්තලම ජනතාවට විශාල සැකයක්, බයක් තියෙනවා මේ ප්‍රදේශවල. මේ කොළඹ නගර සභාව මීතොට මුල්ලට කලා වගේ, බ්ලූ මැන්ඩල් වලට කලා වගේ, පිළියන්දල කරදියානට කලා වගේ විනාශයක් තමන්ගේ ගම් වලට විනාශයක් කරයි කියලා. අපි පොරොන්දු වෙනවා එවැනි කිසිම ව්‍යසනයක් ඇති නොවන්න අපි කටයුතු කරන බව. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමට අදාළ ව්‍යවස්ථාවේ කෙටුම්පත වහාම සකස් කර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට අද යළි දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් නව සංධානයක් පිහිටුවීමට ගිවිසුම් අත්සන් කිරීමට හෝ අපේක්ෂකයා නම් කිරීමට පෙර අවම වශයෙන් සංධානයේ ව්‍යවස්ථා කෙටුම්පත තමන් වෙත ලැබිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී සංධානය පිහිටුවීමට අවශ්‍ය ව්‍යවස්ථාවට සංශෝධන ඇතුළත් කර අවසන් කෙටුම්පත සකස් කිරීමට එකඟතාව ඇති වුණා. ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතාද මූලිකත්වය ගෙන කටයුතු කළා. කෙසේ වෙතත් සතියකට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තෙක් කෙටුම්පත හෝ සකස් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් පෙරමුණේ නායකයින්ට අග්‍රමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ලැබුණු පසු ගිවිසුම්ගත වීම හා අපේක්ෂකයා නම් කිරීමට අවශ්‍ය පසුබිම සැලසෙනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ගොඩනගන පුරුල් සංධානය පිහිටුවීම කඩිනමින් සිදු කිරීමට සියලු පාර්ශ්ව එකඟතාවයකට පැමිණ ඇති බව අවත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. එබැවින් කඩිනමින් සංධානය පිහිටුවීම සහ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අපිට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියලු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් එක්ක ඒ සංධානය සම්බන්ධයෙන් තිබිච්ච සෑම ගැටලු සහගත තත්වයක්ම අපි ලිහාගත් විසඳුම් ලබාගත්. දැන් ඒ සංධානයේ නාමය, ලකුණ, කාර්යාලය, ලේකම්වරයා, නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්ෂකයා තෝරන ආකාරය පිළිබඳ අනාගත මහමැතිවරණ තරඟ කරන අවස්ථාවේදී කොහොමද ක්‍රියා කරන්න කියන ආකාරය ගැන ගැටලු ඇත්තේ නැත. ඒ පිළිබඳව අපි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් යෝජනා කරනවා කල් නොයවා මේ සංධානයත් මේ සංධානෙන් ඒ ජනාධිපති වර්ණයට එන අපේක්ෂකයාත් වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි. පොදුවේ සියලු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් සහිත දේශපාලන පක්ෂවලටත් නොබැඳි ඡන්දදායකයින්ටත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික නායකයින්ටත් සමාජ ක්‍රියාකාරීන්ටත් අලුත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. අන්න එය ඉටු කරලීමට ක්‍රියා කරන හැටියට අපි ප්‍රකාශ කරනවා. සන්ධානය පිළිබඳ කාරණාවලදී සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ කාරණාවලදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ හෝ ඒ මහත්මයාගේ කණ්ඩායමයි කියන ඒ සියලු දෙනාගේම එකඟතාවය ලැබිලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රවීණ සාහිත්‍යවේදී සමන් අතාවුද හිට්ටි මහතා රචිත සොඳුරු සැරිසර රම්‍ය සාගරයේ දිගේ හා සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ චාරිකාලංකාර කෘතියලි දැක්වීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. මෙම කෘති එලි දැක්වීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා අකිල විරාජ් කාර්යවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර යන මහත්වරුන්ද, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම උත්සවයේ අවසානයේ සංවාද මණ්ඩපයක්ද පැවැත්වුණා. මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා එය මෙහෙය වූ අතර බිම්සරා ප්‍රේමරත්න,
වෛද්‍ය ජයන්ත බලවර්ධන හා මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඊට සහභාගි වුණා. ඔබතුමා ඔහුගේ මේ ලේඛනය පිළිබඳව තවදුරටත් අපිට මොනවද විස්තර කරන්න? ඔව්. එකක් තමයි දොරටුවට ආවොත් එහෙම කට කපලා සෙනග ඉන්නවා. සමහරු හිතන්න පුළුවන් මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කරන නිසා තමයි සෙනග ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. මෙතන මම හිතන්නේ LTT කාර්යෝ ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නවා. UNP, SLFP, පොහොට්ටුව ඔක්කොම ඉන්නවා. ඒක විශේෂ විමුක්ති පෙරමුණක් තියෙනවා. ඊළඟට ඇත්තටම ඔහුට ඉන්නවා ප්‍රබුද්ධ භික්ෂු පරම්පරාව, විද්වතුන්, වෛද්‍යවරුන්, විද්වල්පතිව, කලාකරුව, සංගීතකාරව විශාල පිරිසක් ඉන්නවා. මට හිතෙන්නේ එක කාරණාවක්, සමන්ට අසාමාන්‍ය චරිතයක්. ඒ කියන්නේ මේ මම සමන් ආශ්‍රය කරන්න කැමති වෙන්නේ සමන්ගේ මොනවා හරි මේ දේශපාලන කුණුගඩුවල් මොනවා හරි අහගන්න. දැන් මේ වෙලාවේ හරි ගිනියම්නේ දේශපාලන. නමුත් එයා සීතලයි. දාදහන්දාවේ හම්බුනොත් කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අපි දන්න දේශපාලනයක් නැහැ. නොදන්නේ උන් දේශපාලනය කතා කරනවා. එයා අදේශපාලනික. ඒක දෙක. තුන්වෙනි එක තරහකාරයෝ නැහෙනේ. තරහකාරයෝ කවුරුත් නැහැ. කිසි කෙනෙක් මාට අහලා නැහැ. චන්දන ඔයත් දන්නවා. එහෙම කට්ටියක් හදාගන්න තියුණා ITN එකේ තව කාලයක් හිටියනම්. ඉතින් මොකද එහෙම පිරිසකුත් අවශ්‍යයි. ඒක නිසා යන්න ඕනෙම තැනට ගිහිල්ලා හොඳ වෙලාවට ඒක අත්තරලා ආවා. ඔයාටත් ඒක අදාළයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රදේශ රසක රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වනවා. වර්ජනය හේතුවෙන් නවලපිටිය මූලික රෝහලේ සායන කටයුතු එනහිට තිබෙනවා. රෝගීන් විශාල පිරිසක් සායනයට පැමිණ ආපසු නිවෙස් කරා යන ආකාරයකුයි දක්නට ලැබුණේ. රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන කටයුතු ක්‍රියාත්මක වූයේ නැහැ. හදිසි රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ. මේ අතර වෛද්‍ය වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ නොච්චාගම ප්‍රාදේශීය රෝහලේ කටයුතුද නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණා. වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වුණා. අපි ඉතින් බොහොම අමාරුවෙන් කුලි වැඩ කරගෙන තමයි බෙහෙත් ගන්න කියලා එන්නේ. ඒ ආවම ඉතින් මෙහෙම කරපුවාම ඉතින් ලොකු අසාධාරණයක් තමයි ඉතින් වෙන්නේ නේද? අධිය වැඩි රෝගියෙක් බෙහෙත් නැතුවම බෑ. ඉන්සියුලින් තමයි විදින්නේ. ඉතින් දැන් අද ආවා. ඊයේ රෑ හිටන් කන්නේ නැතුව ඉඳලා ලේ බැලුවා. ඒ වගේ අයයි අසාධාරණකම් කරන්නේ මේ අහිංසක ලෙඩු ගැන බලන්න ඕනේ. ඉතින් මට මේ කකුලට තමයි කිල්ලේ දාලා තියෙන්නේ. ඒවත් නැහැ. මොකවත් නැහැ. ඉතින් මොකද කරන්නේ කියලා මේ කල්පනා කරා. යන්නත් බෑ පපුවේ අමාරු. සාධාරණයක් නැහැ. මේක මේ අහිංසක ලෙඩු මරණ වැඩක් මේක. වවුනියාව මහරොහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ද වර්ජන හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා. දුරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගීන් ආපසු හැරි යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණේ මේ ආකාරයෙන්. රාකම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ද වර්ජන හේතුවෙන් පත්ව සිටි මහත් අසීරුතාවකටයි. දුරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගීන් මෙම වර්ජනය දැඩි ලෙස විවේචනයට ලක් කළා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා එල්ල කළද දිවයිනේ සියලුම රෝහල් සඳහා ලබා දෙන ඖෂධ ප්‍රමිතීන් හා ගුණාත්මක බවින් යුතු බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා පවසනවා. මම ඉතාමත්ම වගකීමෙන් මේ රටේ ජනතාවට කියනවා, අපේ රටේ සියලුම රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන්නේ ඉතාමත්ම උසස් තත්ත්වයේ ඖෂධ. මම එසේ කියන්නේ මේ සියලුම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලනයට යටත්ව, එවැගේම ආනයන පාලකගේ පාලනයට යටත්ව, රේගුවේ තිබෙන නීති රීති වලට යටත්ව මේ රටට ආනයනය කරන ඖෂධ. අපි කිසිම පාර්ශවයක් සඳහා අපට පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. මං අහනවා මේ බාල ඖෂධයයි කියන අදහස් පතුරවන අයගෙන් කොයි රෝහලේද එවැනි බාල ඖෂධයක් නිසා රෝගියෙකුට අතවරයක් කරදරයක් වෙලා තියෙන්නේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අසාධාරණ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ උපසභාපති වෛද්‍ය රුචිර සරණපාල මහතා පවසන්නේ. වර්ජිත වෛද්‍යවරු කියා සිටින්නේ ඔවුන් රෝගීන් වෙනුවෙන් තමයි මේ වර්ජනය කරන්නේ කියලා. නමුත් මම කියන්න කැමතියි, රෝගීන් වෙනුවෙන් වර්ජනය කරනවා නම් මේ උදේ සමහරලාවට කෑම වේලක්වත් නැතුව රෝහලට පැමිණෙන අහිංසක දුප්පත් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා සායනයට ආවහම අද වෛද්‍යවරු වර්ජිතයි, ඒක නිසා අද බෙහෙත් දෙන්න බෑ කියලා හරෝලා අරින එකෙන් එතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවක් එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. මහින්ද අමරවීර දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් පළ කළා. දැන් ඒගොල්ල අපේක්ෂකෙක් ඉදිරිපත් කළාදී. අපි ඒ අපේක්ෂකත් එක්ක සාකච්ඡා කරනවා. අපිත් අපේක්ෂකෙක් පිළිබඳව අදහස් ඉදිරිපත් වෙලාතියි. ඒවා අපිට එකඟතාවයකට එන්න පුළුවන්. අපි කියමු අපේ මේ සාකච්ඡාව අසාර්ථක වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් වෙයි. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් නෙමෙයි. මූලික වටේම එතුමා නිල නොවන විදියට කරපු කතාවල්දී අපි කිව්වා අපි පක්ෂයක නියෝජිතයෙක් දිනවන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය එතුමට හොඳින්ම ලබා ගන්න පුළුවන් තත්ත්වය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ ගැනීම. මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම දිනන්න බෑ. පොදුජන පෙරමුණටත් තනියම දිනන්න බෑ. ඒක තමයි යථාර්ථය. එතකොට අපි දිනන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති ගරු කරන අනික පක්ෂවල ප්‍රතිපත්ති ගරු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. අපේ ප්‍රධාන බලාපොරොත්තුව තිබුණේ අපේ අධිකරණ ජනාධිපතිතුමා තරම් කරයි කියන විශ්වාසය තමයි අපේ තිබුණේ. තවමත් ඒ විශ්වාසය අපෙන් ගිලිලා නැහැ. තවම නාම යෝජනා දින තියෙන ඔක්තෝබර් මාසයේ අග. ඒ නිසා කලබල වෙන්න එපා. අපි මේ සාකච්ඡා කරන්නේ පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධව තමයි. ඒකට අවශ්‍ය කරන වෙලාවේ අපි නිවැරදි තීන්දුව ගන්නවා. අපේක්ෂකයා කවුද කියන කාරණේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්ද වෙනත් පක්ෂෙන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයා කවුද කියන එක. රට ඉදිරියට ගෙන යා හැකි විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැගීමට හැකි ජනතා විමුක්ති පෙරමුණට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ. රට හැදීමේ ක්‍රියාවලිය ජනාධිපති ධූරය පිහිටවීමත් ආණ්ඩුව පිහිටවීමත් කියන දෙක මතම තමයි රඳාපවතින්. ඒ නිසා අපි මේ සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ මේ කියන පූර්ව දැක්ම සහිත. ඒ නිසා ජනාධිපතිවරණයේදී මේ රට ගොඩනගන්න පුළුවන් විකල්ප දේශපාලන බලයක් ගොඩනැගීමත්, ඉන් අනතුරුව එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී රට හදන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් පිහිටවීමත් කියන දෙකම ඉලක්ක කරගෙන තමයි අපි මේ ජනාධිපතිවරණයට අවතීර්ණ වෙලා තියෙන්නේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග රග ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 6කට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අගෝස්තු 15 දින ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත ලිපියක් යොමු කරමින් සිද්ධීන් 5කට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කරලා ඒ විමර්ශන උද්ෘත ගරු නීතිපතිතුමා වෙත එවන ලෙසට උපදෙස් ලබා දීලා තිබුණා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, සහන සේවකයින් 17 දෙනෙක් ඝාතනය කිරීම, කීත් නොයා පැහැරගෙන යාමේ සිද්ධිය සහ තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය. මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයද ඇතුළුව ඒ විමර්ශන 6 පිළිබඳවම පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයට අදාළව කරුණු 11ක් යටතේ වාර්තාවක් කැඳවීමට කටයුතු කළා. ඒ වාර්තාව ලැබීමෙන් අනතුරුව මේ විමර්ශන 6 පිළිබඳවම පොලිස්පතිතුමාගේ වාර්තාව අද ගරු නීතිපතිතුමා වෙත බාර දීමට කටයුතු කළා. මේ විමර්ශන අවසන් කළ හැකි නිශ්චිත දිනයක් සඳහන් කිරීමට හැකියාවක් නැහැ. සාධාරණ කාලයක් තුල අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ විමර්ශන නිලධාරීන් දන්වලා තිබෙනවා මේ සිද්ධියට අදාළව කීත් නොයා පැහැරගෙන ගොස් බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවත් මාස දෙකක් තුල අවසන් කිරීමට හැකියාව තිබෙන බව. දැන් අවධානය වෙත ස්පෝතක් වෙත. මිනිසෙකුගේ ශරීරයට සමාන විශාලත්වයක් ඇති රොබෝවරයෙකු සහිත රොකට්ටුවක් රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත යවා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. මීළඟට අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk